අනුභවන් දුවෙකු දෙන්න. අද අපි ආවේ නාට්‍ය රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණයේ අවසාන ඇගයීම 6 වෙනි ඇගයීම මොකද තියෙන්නේ? කතා පුවත නාට්‍ය අනුසාරයෙන් ඉදිරිපත් කිරීම. කතාව අපි දන්න කතාවක් රංගපාලා පෙන්වන්න ඕනේ. හරි? මේක දින විනාඩි 3ක් 5ක් අතර කාලයක් තෝරා ගන්න පුළුවන් විදේශ කතාව, ජන කතාව, සුලංගනා කතාව, උපමා කතාව, හරි තමන් අහපු අපි නොදන්න කතාවක් ඉදිරිපත් කරන්නත් පුළුවන් වර්තමානයට ගලපලා ආදර්ශමත්. ඊට පස්සේ දැන් මේකට ඒ වගේම මේක පහසුවට නාට්‍ය උපකරණ භාවිත කරන්න පුළුවන්. මේ ක්‍රී මොනවද? රංග භාණ්ඩ, රංග උපකරණ. අතිරියකින් මේවයි තමයි මේ බිම වේදිකාව මත තියෙන ඒවායි. නාට්‍ය උපකරණ. ඊට පස්සේ වේශභූෂණ, රංග වස්ත්‍ර, රංග අංග රචන භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ පසුතලයක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම සංගීතය වන්න සංගීතය, ශබ්ද සංයෝජන අවශ්‍ය වෙන ශබ්ද සංයෝජන, ඒ වගේම ශබ්ද ගොඩක් කරනවා නම් සමහර රූකඩ භාවිත කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් වලට ලකුණු හම්බ වෙනවා. රූකඩ භාවිත කරන්න අත්‍යවශ්‍ය කරන තමන්ට අදහස ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් භාවිත කරන්න. එහෙමයි. තමන් ප්‍රකාශ කරන මාධ්‍ය අනුව තමයි ඒකේ භාණ්ඩ තෝරගන්න ඕනේ. ඉතින් මේ කිසි දෙයක් නැතුව ඔයාලන්ට අංග රචනයයි වේශභූෂණයයි පොඩි රංග භාණ්ඩය රංග උපකරණ ටිකක් තිබ්බත් ඔබට මේ අදහස පැහැදිලි ඉදිරිපත් කරන්න පුළුවන්. බලමු මම ඉදිරිපත් කරන්න ඔයගොල්ලෝ අහලා අන්දරේගේ කතා. අන්දරේගේ කතා ගොඩාක් තියෙනවා. මම අහපු නැති කතා ගොඩාක් තියෙනවා. අහපු කතා තියෙනවා. ඒක නිසා මම මේක මගේ ළමයෙක්ගෙන් දැනගත්ත එකක්. මම හදාගත්තා ඊට පස්සේ කොහොමද මේක ඉදිරිපත් කරන්න කියලා. මම අහලා තිබෙනවා. අහලා තිබ්බ නැති නිසා අහගත්ත කතාව ඊපස්සේ මම මේ ඉදිරිපත් කිරීම කරන්න. ඊපස්සේ ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට කතාවක් කරනවද, අන්දරේගේ කතාවක් කරනවද, ඊසොප්ගේ උපමා කතාවක් කරනවද, 550 ජාතකයේ තියෙන කතාවක් කරනවද, ඒ ගැමි කතාවක් කරනවද, පුහුල් වල ආකාරයෙන්ද ඒවත් කරන්න පුළුවන්. අන්න ඒ නිසා මම ඉදිරිපත් කරන්න අන්දරේගේ කතාව කොහොමද අපි දැන් මේ කයිඩියා එක ගන්නත් ඉතින් කොහොමද අපි කතන්දරයක් ඉදිරිපත් කරන්නේ කියලා. දැන් මෙතන මම චරිත දෙකක් භාවිත කරනවා. එක කෙනෙක් අන්දරේ, අනෙක් කෙනා රජතුමා. හරි. මම මේ භාවිත කරනවා මෙතන පහසුවට සිංහාසනය වශයෙන්. හොඳේ හැබැයි මේ කන්ද කවදා ඉඳන් දකින්න ඕනේ, නගින්න ඕනේ කියලා හිතනවාද? මොන සිතුවිල්ලක් විතරයි? කොහෙද මගේ මේ බඩගෙඩියත් එක්ක කන්ද නගිනවද හිතන්නවත් බැ. කොහොමද තියේද මේක උඩට නැගලා මෙහෙම මෙහෙම වටපිට බැලුවොත් මගේ ප්‍රදේශය, මගේ රට කොච්චර ලස්සනට පෙනේද ඈ? කොහෙද ඉතින් ඒකට පින? මට උත්සාහ කරන්න ඕනේ මේ ගෙදර හරියන්න. අපරාධනේ තියෙන සිරියාව නරඹ ගන්න බැරි එකක් පව කර්මයක් තමයි. පින නෑ කියන්නේ ඕකට තමයි. මොකෑනේ අන්දරේ ඉන්නේ. උන්න ඔය අතරේ අන්දරේ එනවා රජමාලිගාවට. කන්ද දිහා බලාගෙන කල්පනා කරන්නේ. කන්ද සංවර්ධනය කරනවත් ගල් ටික කපලා පස් ටික ඇදලා ප්ලේට් කරලා කානු දාලා විදේශයක් කරන්න තුරන් දන්නේ. පොඩ්ඩක් ඉටු කරලා බලමු. එහ පුත්‍ර ආයි බෝ මාසල් පස්සෙන් දාගෙන බුදුහාන දේවයන් වහන්සේ මුකේ මේ කන්ද දිහා බලාගෙන කල්පනා කරන්නේ. මම බලන් හිටියා කොහෙද මාව දැක්කවත් නැහැ රජතුමා. මමත් ඉතින් බාධා කරේ නැහැ රජතුමා. ඊට පස්සේ මෙන්න මෙහෙම කිව්වා. ඒක නෙමේ බං අන්දරේ, මම මේ කල්පනා කරන්නේ මේ කන්ද නගින මොන තරම් ආසාවකින්ද. කොහෙද බං
මන්නම් හිතන්නේ අඩියක්වත් තියාගන්න පුළුවන් වෙයි කියලා. අන්දරේ මෙහෙම කියනවා. මොකද රජතුමා මම සුපුස් ගානක් ගන්නම් ඔය කන්ද. රජතුමා මං කියනකට වැඩ කරනවා නම් මම ඔබතුමාගේ ඔය ආසාව සම්පූර්ණ දෙන්නම්. හැබැයි මං කියන විදිහට වැඩ කරන්න ඕන. රජතුමා මෙහෙම කියනවා. ඒ බා උඹ මාව කන්ද නගනවා නම් ඉතින් ඕක මොකද්ද? උඹ කියන විදිහට නේනම් මම මේ තාම වැඩ කරන්නේ. ඔහොම කියලා අන්දරේ ගුව මෙන්න මෙහෙම රජතුමාට. හරි. ඔබතුමා හෙට උදෑසන කන්ද පාමුලට එන්න. මම ඔය කන්ද නගන්න. සුදුස් ගන්න ගන්න. ආයේ මොනවද? මහා විලාසයක් කියන්නේ නෑ ඔබ. ඔව් ඉර ආයේ මුදුන් දලා ඉවත් බහින්න කලින් මම රජතුමාට කන්ද 10 පාරක් නගලා 10 පාරක් බස්සන්න. ඔන්න ඔය විදිහට දෙන්න කටි කාකරත් විදිහට රජතුමා අන්දරේ කන්ද පාමුලට එන්න තීරණය කළා. මගේ මකකා මටම අමිටිය පැ අන්දරේ ඔබට පිය ඔබට පිය අන්දරේ
Ayı bu var.